අදිට්ඨියට පත් වූ කෙනෙකු තුළ ගොඩනැගෙන නොසැලෙන විශ්වාසය කුමක්ද ස්වාමීන් වහන්ස? සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා තුළ පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ ලෞකික සැපයට එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා. එයයි බෞද්ධයා කියන්නේ. එයයි තෙරුවන් සරණ ගිය කෙනා කියන්නේ. එහෙනම් භික්ෂුවක් හැටියට මට පරිපූර්ණ වශයෙන් විශ්වාසය තියෙනවා. රට මොන අර්බුදයක් කරා ගියත්, සංඝ සමාජයේ ගුණාත්මක භාවයන් දුර්වල වුණත්, මේ සෑම දෙයකම යම් නැගීමක් සකස් වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල පමණයි කියලා නෝන. ඒ නිසා මේ සුන්දර වස් කාලය මේ රටේ සිංහල බෞද්ධ ජනතාවත් මහා සංඝ රත්නයත් නිරතුරුවම දෙපාර්ශ්වය එකතු වෙලා මහා සංඝ රත්නයේ තමන්ගේ ගුණාත්මක භාවය ධර්මානුකූලව වැඩි කරගෙන, ඒ ධර්මානුකූලව වැඩි කර ගන්නා වූ ගුණාත්මක භාවය තුළ ගිහි පින්වතුන්ලා පූජා කරන්නා වූ සිව්පසේ වටිනාකම පින වැඩි කරලා නෝන අපේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න. එතකොට මේවා නිරතුරුව පූර්වාදර්ශයන් බවට අනිත් පින්වත් ආගමික පින්වතුන්ලා කරා යනවා. ඒගොල්ලෝ නිරතුරුව පංචශීලය තුළ ආරක්ෂා වෙනවා. මෛත්‍රී ධර්මයන් තුළ ඒගොල්ලෝ ආරක්ෂා වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨියේ අර්ථය? නමංගර රජතුමාගේ රාජ්‍ය, රජතුමාගේ පදවි නිලයන් සම්මා දිට්ඨියේ විසිරුණ හැටි මං කතා කරගෙන හිටියේ. අන්‍යා දකින්නවා දෙයියනේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලේ අපිට ලැබුණේ පෙර දාණය නිසා. එනිසා යා මහත්ඵල මහානිසංස දාණය පූජා කරනවා. සංඝයාට දන් දෙනවා. බුදුරයන් වහන්සේ අර සප්ත අපරිහානි ධර්මයන්ගෙන් අවසාන ධර්මතාවයන් දෙක හැටියට දේශනා කරන්නේ මොකද්ද? ආගමික ස්ථානයන් නඩත්තු කරන්න ඕන රජතුමා. එතන සතර දිග් භාගයෙන් එන මහා සංඝ රත්නයේට සිව්පසෙන් උපස්ථානය කරන්න ඕන. මොකද්ද ඒකෙන් කරන්නේ? කුසලයේ ශක්තිමත් කරනවා නෝන. දැන් වෙනවා Tamange පාතනා. සිව්පසෙන් නෙමෙයි ඊට වඩා දේවල් වලින් කරයි. Tamanta පක්ෂ වෙන්න ඕනේ. Tamanta පක්ෂව අදහස් ප්‍රකාශ කරන්න ඕන. Taman වෙනුවෙන් පෙනී හිටින්න ඕන. එහෙමනම් වෙනු. ඒක නිසා තමයි අද මේ ප්‍රශ්න අත්විලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක විශාල අකුසලයක්නේ. ඉතින් පුතේ එහි ප්‍රතිඵලනේ මේ ලැබෙන්නේ. එහි ප්‍රතිඵලනේ දරුවෝ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයා කියන්නේ මේ පක්ෂපාත බෙදලා සංඝයා දකින්න බෑ. වර්තමාන දේශපාලනේ පාත පක්ෂ බෙදලා පුතේ සංඝයා දකින්නේ. අහවල් හාමුදුරුව අර පක්ෂේ, මේ හාමුදුරුව මෙහෙ පක්ෂේ, එහෙම දෙයක් දකින්නේ නෑ. ඒවා කියන්නේ සම්මා දිට්ඨිය තුල විසිරුවලා නැහැ. ඊට පස්සේ යා දකින්නවා නෝනා. මම මේ රටේ ජනප්‍රියම පුද්ගලයා නිසායි මට මේ රටේ පළවෙනි තනතුර, දෙවෙනි තනතුර, තුන්වෙනි තනතුර ලැබුණේ. මේ ජනප්‍රියභාවය කුමක් නිසාද මට ලැබුණේ? අන්න සම්මා දිට්ඨිය තුල විසිරුවල බලනවා මොකද්ද ජනප්‍රියභාවයට හේතුව? පෙර සීලේ ශක්තියමයි. අන්න යමතු කරගන්න. එයා තමන්ගේ ජීවිතය සීලේ තුල විසිරුණා. එයා පංච සීලේ තුල පරිපූර්ණ වෙනවා. සීලෙන් එයා සමාජයට පූර්වාදර්ශී වෙනවා. එයා නිරතුරුවම අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන එයා දකිනවා මේ සමාජයේ ජීවත් වෙන සෑම ලදරියක්ම. බුදුරජාන් වහන්සේ සප්ත අපරිහානි ධර්මයන්ගේ දේශනා කරනවා. අද දවසේ ඉපදුන ලදරියගේ පටන් මහලු කාන්තාව දක්වා රජතුමා ආරක්ෂාකාරීව ආත්මගරුත්වයක් ඇතිව පෝෂණය කළ යුතුයි කියලා. ඒක සප්ත අපරිහානි ධර්මයන්ගේ ධර්මයක්. ඇයි අද දවසේ පුංචි ගෑනු දරුවා තමයි හෙට දවසේ නෝනා මාතෘත්වයේ බවට පත් වෙන්නේ. ඒතර මේ මාතෘත්වයේ දුර්වල වුණොත්, මේ මාතෘත්වයේ විනාශ වුණොත්, මේ මාතෘත්වය සදාචාරයෙන් බැහැර වුණොත් නෝනා අනාගතයක් ගැන අපිට කතා කරන්න තැන නැහැ. මාතෘත්වයේ දුර්වල වෙන්න, දුර්වල වෙන්න, දුර්වල වෙන්න ඒ අයගේ මව් කුසට බැහැගන්නේ නෝනා පින්වන්ත දරුවෝ නෙමෙයි. මොකද මාතෘත්වයේ දුර්වලයි. කාමච්ඡන්දයන් වැඩි, තීන මිද්ද වැඩි, උද්දච්ච කුක්කුච්ච වැඩි, විචිකිච්ඡා වැඩි. ඒ නිසාම නෝනා නිරතුරුවම ඒ මව් කුසල වලට බැහැගන්නේ නෝනා දුර්වල දරුවා. ඒවා නිසාම ජාතියක් දවසින් දවස පිරිහින් බවට පත් වෙනවා. නිරතුරුවම සම්මා දිට්ඨිය තුල විසිරුවල දකින්න කිනා අන්න අම්මා තාත්තාගේ ගුණයන් දැකලා සෑම ලැදරියක්ම, සෑම කාන්තාවක්ම නෝනා ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් සුරක්ෂිත සමාජයක් එයා ගොඩනගනවා. ඒ වගේ නෝනා නිරතුරුවම තමන් ලබාගත්තා වූ බලය, තමන් ලබාගත්තා වූ නිලතල, සාමාන්‍යයෙන් පාසලක විදුහල්පතිතුමෙක් වේවා, ආයතනයක ප්‍රධානියෙක් වේවා, එයා සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකිනවා නෝනා. ඒ සම්මා දිට්ඨිය තුල විසිරුවලා දකිද්දී ඒ තුලින් එයා සම්මා සංකප්ප වඩනවා. එයා කවදාකවත් කේන්ති ගන්නෙ නෑ. එයා අනුන්ට හිංසා කරන්නේ නෑ. තමන්ගේ යටත් වැසියන්ට එයා හිංසා කරන්න යන්නේ නෑ. ලෝභ දේශ මොහයන් දුර්වල කර ගන්නවා, අලෝභ ආදේශ අමෝහයන් වඩා ගන්නවා. ඊට පස්සෙ යා සම්මා වාචාවන්ට පුහුණු වෙනවා, යහපත් වචන කතා කරනවා,
අයහපත් වචන කතා කරන්නේ නැහැ. නමුත් අද මොනවද අපිට ඇහෙන්නේ ඕන? අමිහිරි වචනමයි අපිට ඇහෙන්නේ, අප්‍රිය වචනමයි අපිට ඇහෙන්නේ, පිළිකුල් වචනමයි අපිට ඇහෙන්නේ, චෝදනාත්මක වචනමයි. ඇයි නෝන අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපි අකමැති, අපි කැමති නැද්ද සුන්දර වචන අපේ දේශපාලකයන් අහන්න? අපි කැමති නැද්ද සංවරයෙන් වචන හසුරවන දේශපාලකයන් දකින්න? අපි කැමති නැද්ද ප්‍රිය වචන කතා කරන දේශපාලකයන් දකින්න? නමුත් ඇයි අපිට එහෙම නැත්තේ? අපේ බලවත් අකුසල් නිසා. අපි සංසාරයේ කරගත්තා වූ අකුසල් සංස්කාර නිසාමයි. ඒ නිසා නිරේතුරුවම නෝනා සම්මා වාචාවන් තුලයා ශක්තිමත් වෙනවා. එයාට දැන් කර්මයේ කර්මඵල විශ්වාසය තියෙනවා. එයා දන්නවා මං මිච්ඡා වාචාවන්ට ගියොත් ඊළඟ ජීවිතේ මං බස්සෙක් වෙලා මූසල හඬින් මහ රාත්‍රියේ කෑග ගහ ඉන්න වෙයි මට. එයා දකිනවා ඊළඟ ජීවිතේ නරියෙක් වෙලා මහ රෑ හූ තිය තියා කැලේ දුවන්න වෙයි කියලා එයා දකිනවා. ඊළඟ ජීවිතේ කටදිව වන වෙච්ච ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකෙට වැටෙන්න. සම්මා දිට්ඨිය නෝන. එයා සම්මා වාචාවන් ශක්තිමත් කරනවා. එයා සම්මා කම්මන්තයන් තුල ශක්තිමත් වෙනවා. එයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමේ වර්ධව හැසිරෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සම්මා කම්මන්තයන් ජීවිතයෙන් සුරකිලා සමාජයට පූර්වාදර්ශ දෙනවා පංචශීලයේ. ඊළඟට එයා සම්මා ආජීවයන් තුල ජීවත් වෙනවා. එයා කවදාක්වත් වැරදි ආජීවයන් කරන කෙනෙක් බවට, ඒ වගේමයි වැරදි ආජීවයන්ගෙන් සමාජයට පූර්වාදර්ශ දෙන්නේ. අද බලන්නකෝ නෝනා, හන්දියක් 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 ගානේ අපි දැක්කොත් දකින්නේ වැරදි ආජීවයන්මයි. කොහේනම් සමාජය නිවැරදි කරන්නද? කොහේනම් ජනතාව ධර්මයේ තුලට ගන්නද? මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගාංගයේ දුර්වලයි කියන්නේ මුල් මාර්ගාංග හතරම දුර්වලයි කියන කාරණය. උතනින් තමයි සමාජ විනාශය සහ නැගීම බලන්න ඕනේ. සම්මා ආජීවයන් දුර්වලයි කියන්නේ සම්මා ආජීවයන්ට ඉහළින් තියෙන මාර්ගාංග හතරම දුර්වලයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. එහෙනම් සම්මා ආජීවය දුර්වලයි, සම්මා වායාමෝ සති සමාධි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ නෝන. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය නැහැ. නමුත් අපි සුන්දර බෞද්ධයෝ. ඉනිසා පුතේ මේ ඇත්ත අපි තේරුම් ගන්න ඕන. මොකද්ද බෞද්ධකම කියන කාරණේ තේරුම් ගන්න ඕන. දැන් භික්ෂුවක් හැටියට අපිටත් පුළුවන් සමාජගත වෙලා ඔය කැමැති කැමැති ආකාරයේ ජනතාවත් එක්ක කටයුතු කරන්න. උතේ එහෙම කරන්න බෑ. මොකද අපි සම්මා දිට්ඨියට අදාළවයි භික්ෂුත්වය දකින්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුව හැටියට දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවට පැනෙව්ව විනය මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වන ගුණයන් මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකද්ද? උතේ ඒ සීමාව තුළ අපි ජීවත් වෙන්න ඕනේ. එතනයි සද්ධාව, එතනයි සම්මා දිට්ඨිය. නමුත් දරුවෝ, අපි මේ බැයින් බලවත් ආකාරයෙන් සමාජයේ බැහැරට යනවා. එහෙම බැහැරට ගිහිල්ලා අපි කෑ ගහනවා සියල්ල විනාසයි කියලා. පුතේ සියල්ල විනාසයි කියලා මොනවා නම් කෑ ගහන්නේ? අපි මෙන්න විනාශ කරගන්නේ. ඔබ විනාශයට අකමැති නම් මෙන්න සුන්දර වස්සානයක් එළඹිලා තියෙනවා. මේ සුන්දර වස්සානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඔබේ පින ශක්තිමත් වෙද්දී නිරතුරුවම පුතේ ඔබේ පැතුම් ප්‍රාර්ථනාවන්ට අදාළව සමාජයේ නිවැරදි වී සිද්ධ වේවි. උතනින් තමයි අපි වෙනසක් මතු කරගන්න තියෙන්නේ. අපි ස්වාමීන්